इरलपले प्रदेशे सटन बिहे वू एलटीटी त्रस्तवादीन के तवत प्रधान कांदूराक अत्पत कर गेने में पिल्मान तुरतुरो एसिन अपनी उचित अनुर दोरकुंपुर गेन විසිවිනී ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන් දවන්ත ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුවයි මෙම කඳවුර අත්පත් කරගත්තේ රණවිරුවන්ගේ දවන්ත ප්‍රහාර හමුවේ එල්ටීටී ත්‍රස්තවාදීන්ට මෙම කඳවුර අතහැර පලා යාමට සිදු වුණා මෙම කඳවුර ආරක්ෂා කර ගැනීම සඳහා එල්ටීටී ත්‍රස්තවාදීන් ප්‍රබල උත්සාහයක නිරත වුණා ත්‍රස්ත නායකයෙකු මෙහි රැඳී සිටමින් සටන් මෙහෙයවා තිබෙනවා විශේෂයෙන්ම පොදුකොඩලෙප්පු ඉරණපලේ හා අම්පලාවන් පොක්කනේ යන ප්‍රදේශ නිදහස් කර ගැනීම සඳහා රණවිරුවන් එම ප්‍රදේශ වලට ඇතුළු වන විටත් මෙම කඳවුරේ සිට ත්‍රස්ත නායකයන් සටන් මෙහෙයවා ඇති බවට තොරතුරු වාර්තා වනවා අම්පලාවන් පොක්කනේ කලපුවට ආසන්නවම මෙම කඳවුර පිහිටීමෙන් මුහුදු කොටින් මෙහෙයවීමද මෙහි සිට සිදු කර තිබෙනවා දැවැන්ත තේක කඳන් යොදා ගනිමින් ශක්තිමත් බංකර් විශාල ප්‍රමාණයක් කඳවුර තුළ ඉදි කර තිබුණා තේක කොට තට්ටු දෙකකට සකස් කොට ඊට ඉදිරියෙන් වැලි කොට අතුරු ආතිබෙනවා සියලු බංකර් ඈතට නොපෙනෙන ලෙසට ඒවා මතු පිටින් පොල් අතු අතුරු ඇති ආකාරයේ දැකිය හැකි මේ අනුව ගුවන් හමුදාවටද හඳුනා ගැනීමට නොහැකි ආකාරයටයි ත්‍රස්තවාදී මෙම කඳවුර පවත්වාගෙන ගොස් තිබෙන්නේ පොළොවේ වැළලූ කන්ටේනර් පෙට්ටියක් ආවරණය කරමින් මෙම බංකර් ඉදි කර තිබෙනවා ඇතැම් බංකර් වායු සමනය කර තිබුණේද යන්න පිළිබඳ සැක මතුවනවා මේ අනුව ත්‍රස්ත නායකින් මෙම කඳවුර තුල සිටි බවට මතුවන සැකේ තවදුරටත් තහවුරු වනවා පොල්ලතු සෙවිලි කළ දේශන ශාලා කීපයක් හා භෝජනාගාරයක්ද මෙහි පවතිනවා රණවිරුවන්ගේ ප්‍රහාර හමුවේ මෙම ත්‍රස්ත කඳවුර මුළුමනින්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා මේ අතර 58 වන හා 57 වන සේනාංක වලට අයත් රණවිරුවන් පසුගියදා අත්පත් කරගත් ප්‍රදේශවල 57 වන සේනාංකයේ රණවිරුවන් මේ දිනවල සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා මේ අනුව කර්නල් හරින් රණසිංහ යටතේ ක්‍රියාත්මක 571 වන බල සේනාවේ 7 වන සංඥා බලකායේ රණවිරුවන් එල්ඩීඩී ත්‍රස්තවාදීන්ගේ මෝටාර් බෝම්බ විශාල ප්‍රමාණයක් අත්පත් කරගත්තා මිලිමීටර් 81 ප්‍රමාණයේ මෝටාර් බෝම්බ 70ක් මිලිමීටර් 60 ප්‍රමාණයේ බෝම්බ 250ක් මිලිමීටර් 120 ප්‍රමාණයේ බෝම්බ 30ක් මේ අතර පවතිනවා කර්නල් සෙන්රත් බණ්ඩාර යටතේ ක්‍රියාත්මක 570ක් දෙවන බල සේනාවේ 9 වන විජේබාහු පාබල හමුදා රණවිරුවන්ද සෝදිසි මෙහෙයුම් තුලින් අවි ආයුධ කිහිපයක් සොයාගත්තා T-56 වර්ගයේ ගිනි අවි අත් බෝම්බ ඇතුළු අවි ආයුධ රැසක් මේ අතර පවතිනවා පතරම් රැසක් රණවිරුවන් අත්පත් කරගත්තා රණවිරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා සංගවා තිබූ T-56 වර්ගයේ ගිනි අවි දෙකක්ද අටවන ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරුවන් සොයාගෙන තිබෙනවා 572 වන බල සේනාවටම අයත් 7 වන ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරුවන්ද අවි ආයුධ රැසක් සොයාගත්තා අත් බෝම්බ හා ගිනි අවි මේ අතර පවතිනවා පිස්තෝල සඳහා යොදා ගන්නා උණ්ඩ රැසක්ද මේ රණවිරුවන් සොයාගත්තා එල්ටීටී නායකයන් භාවිත කරන පිස්තෝල වලට මෙම උණ්ඩ යොදා ගැනීම සඳහා සංගවා තිබූ අවි හැකි ත්‍රස්තවාදීන් සංගවයාති සියලු අවි ආයුධ හා යුද උපකරණ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද සාර්ථකව මේ දිනවල ක්‍රියාත්මක වනවා ඉතිරිව සිටින ත්‍රස්තවාදීන් කිහිප දෙනාද විනාශ කිරීමේ මෙහෙයුම් අතරතුරයි මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ විමංග විජේතුංග වසන්ත බණ්ඩාර සමග මම අනුර දොරකුඹුර අනත්තපුරම් ප්‍රදේශයේ සිට